එළගේ එම්පීපී ඔකලට ගානා බලාගෙන ඉඳ බලලා හරි වල් හරි නිකයි බෝට්ටු කාර්යෝයි වරුවාද මේ ටෙලිෆෝන් කාර්යෝ බලාගෙන ඉඳ බලලා මේ ඉන්න අපේ රණවිරෝ බලවල් ජාතික ජනබලවේගයේ කියා ගන්නා පිරිසක් විසින් අන්තර්ජාලයට මුදාහැර ඇති වීඩියෝවක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට හැමිනිලි කර තිබෙනවා. අදාළ වීඩියෝව ව්‍යාජව සකස් කරන ලද්දක් බවට එම පක්ෂය විසින් සිදු කර ඇති පැමිණිල්ලේ සඳහන් වෙනවා. ජාතික ජනබලවේගයට සම්බන්ධ විවිධ හමුදා සාහෘමිකයේයි කැඟවෙන ආකාරයෙන් මෙම වීඩියෝ සකසා ඇති බවද පක්ෂය සඳහන් කරනවා. මේ පිළිබඳව ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීමයි මේ. අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකය සම්බන්ධව ව්‍යාජ ලෙස සැකසූ වීඩියෝවක් පිළිබඳව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අගතියට පත් කිරීමේ අරමුණෙන් ව්‍යාජව සකස් කරන ලද වීඩියෝවක් 2024/9 දින උදෑසන සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට පැමිණිලා ජාතික ජනබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇත. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති, මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන බලධාරීන් වෙත අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන මෙම ව්‍යාජ වීඩියෝව සැකසූ සහ එය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට 2024/9 දිනදිව අප විසින් ලිඛිත ඉල්ලීමක් කරන ලද බව දැනුම් දෙමි. දිගින් දිගටම මෙවැනි ව්‍යාජ වීඩියෝ, ව්‍යාජ ප්‍රකාශන සහ ද්වේෂ සහගත නිර්මාණ කරන ලද විවිධ තොරතුරු මගින් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අගතියට පත් කිරීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව නිරීක්ෂණය වේ. මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් බැවින් සියලු මැතිවරණ බලධාරීන්ගෙන් ජාතික ජනබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනුයේ මෙවැනි අගතිගාමී ක්‍රියා වළක්වා ගැනීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සියලු දෙනාගේ මැදිහත්වීම සහ කැපවීම මේ මොහොතේ ලබා දෙන ලෙසයි. නීතිඥ අකලංක උක්වත්ත, මාධ්‍ය ප්‍රකාශක ජාතික ජනබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයේ උපුටා ගැනීම අවසන්. හොඳයි, ඉතින් ඇත්තටම මාලිමාව එහෙමත් නැත්නම් JVP කියද්දී ගොඩක් අයට තියෙන මේ අමුතු බයත් එක්කම මෙහෙම වීඩියෝවක් දාලා තියෙන එක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්නත් එපා. ස්තුතියි.